නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමේ කාමාතේ පඨමාසේනා ဒුතියා අරති උච්චති තතියා කුප්පිපාසාතේ චතුත්ති තණ්හා පෞච්චති තීති. පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන මෑණිවරුන්ගේ අවසරයි. අන්තර්ජාලය හා අපහා සම්බන්ධ වෙන පින්වත් පිරිස වගේම බෝලංකන්ද තපෝවරණයට පැමිණිච්ච ඔයතන්වත් බොහොම සාදරයෙන් යුතුව පිළිගනු ලබනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත අපක්ෂපාතී නිරීක්ෂණය කියන මාතෘකාව යටතේ පැවැත්වෙන භාවනා උපදෙස් වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරේ පස්වෙනි වැඩසටහනයි අද දවසට ඉදිරියට තියෙන්නේ. පහුගිය සතියේදී පින්නතුනේ අපි කතා කරන්න උත්සාහවන්ත වුණේ භාවනාවක් කරනකොට අපිට බාහිරින් ඇහෙන ශබ්දය ගොඩක් වෙලාවට කරදරයක්. බුදුරජාණන් වහන්සේ ඔය පළවෙනි ධ්‍යානය ගැන කියනකොට ඒ පළවෙනි ධ්‍යානයට කියලා කියන තථාගතයන් වහන්සේම දේශනා කොට වදාළ උතුම් වූ මානසික ස්තරයට යන්ට තියෙන ප්‍රධානම බාධකය හැටියට කණ්ඨිකී කියලා කියනවා. කටුව හැටියට සඳහන් කරන්නේ සද්ද. භාවනාවක් කරන්නට හිත හදාගන්නට හිත එකලස් කරගන්නට යන අයට පළවෙනියෙන්ම මුහුණ දෙන්න වෙන ප්‍රධානම විදිහේ ගැටලුවක් තමයි එතකොට ශබ්දය. ඉතින් පෞද්ගලික සතියේදී අපි උත්සාහවන්ත වුණේ භාවනාවක් කරනකොට ශබ්දයක් ඇහෙනවා නම්, ශබ්දයකින් කරදරයක් වෙනවා නම්, සතිපට්ඨානුකූල ගතව සතිපට්ඨානය කියන මේ මාතෘකාව ඔස්සේ යමේ ඒ දේට විසඳුමක් හොයන්නේ කොහොමද, ඒ දේ යහපත් විදිහට සකස් කරගන්නේ හදාගන්නේ කොහොමද කියන එක කතා බහ කරන්නටයි උත්සාහවන්ත වුණේ. ඉතින් පින්නතුනේ සතිපට්ඨානයේදී උගන්වන ප්‍රධානම ඉලක්කයක් තියෙනවා හැම එකක්ම කමටහනක් කියලා. ඒකයි මේ භාවනාවට විශේෂ වූ ඉරියව්වක්, විශේෂ වූ හැඩයක්, විශේෂ වූ තැනක් අවශ්‍ය නොවෙන්නේ. නමුත් මේ දේ පටන් ගන්නට නම් ඒ වගේ තැනක් තියෙන එක වටින්න පුළුවන්. ඒ වුණාට හැම වෙලාවකම ඒකේ එහෙම ස්වභාවයක් නැහැ. අනිත් එක තමයි භාවනාවට වෙන්ට වුණාම, සතිපට්ඨානයේ වඩන්ට වුණාම සිද්ධ වෙන්න බැරි දෙයක්වත් නැහැ. ප්‍රධාන වශයෙන්ම ඔය කියන මූල ධර්මයේ ප්‍රධාන කරගෙන, කේන්ද්‍රගත කරගෙන අපි පහුගිය සතියේදී ඉගෙන ගත්තා සද්දය කමඨහනක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද දවසේදී මම උත්සාහවන්ත වෙනවා පිනතුනේ භාවනාවට ඊළඟට බලපාන, ඊළඟ අවස්ථාව හැටියට හඳුන්වලා දෙන්න පුළුවන් ප්‍රධානම පෙළේ ගැටලුවක් ගැන කියලා දෙන්න. මේක සාමාන්‍ය ජීවිතේටත් අපිට බොහෝම කරදර කරන දෙයක්. අපි කතාව මෙහෙම පටන් ගමු. බුද්ධ ශාසනය ගැන කියද්දී අපි අහලා තියෙනවා මාර්යා කියන සංකල්පයක් ගැන. අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේටත් මාර්යා ඇවිල්ලා කරදර කරා. හාමුදුරුවෝ භාවනා කර කර ඉන්නකොට එහෙම කරදර කරනවා. අරකයි මේකයි අපි අහලා තියෙනවා හොඳට. දැන් බාහිර අනික් ආගම් ගත්තත් ඔය වගේම සංකල්පයක් ගැන කතා වෙනවා. තථාගතයන් වහන්සේ මේ දේශනා කරන සද්ධර්මය තුළ පින්නතුනි අපිට උගන්වන ප්‍රධානම කාරණයක් තමයි මේ ජීවිතය තුළ සත්‍යයක් සහ පුද්ගලයෙක් හොයාගන්න බෑ කියන එක. මේ ඔක්කොම හේතුන්ගෙන් ඵල. සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන එකේ තේරුම එයා සදාකාලික ජීවිතයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙම එකක් නෑ මේකේ. මේකේ තියෙන්නේ යම් කිසි හේතු සමුදායකින් ඇතිවෙච්ච ඵල සමුදායක්. ඒ හැරෙන්න ස්ථීරාත්ම භාවයක් මේ ලෝකයේ තුල නෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ
ප්‍රධාන ගැන්වීම. එතකොට ඔය ස්ථීර ආත්ම භාවයක් නැති වෙච්ච මේ ලෝකය තුල මාරයෙක් කියලා කෙනෙක් ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය අපිට එන්න පුළුවන්. ඔන්න ඕකට බුදු පියාණන් වහන්සේ දෙන ලස්සන උත්තරයක් තියෙනවා ප්‍රධාන කියන සූත්‍රයේදී, සුත්ත නිපාතේ. හරි ලස්සනයි. ඒ මාරයාගේ කාරණාව තියෙන කොටස විතරක් මම උපුටලා ගත්තොත් එහෙම, කාමාතේ පටමාසේනා ဒုတိයා අරති උච්චති, තතියා කුප්පිපාසාතේ, චතුර්ථි තණ්හා පෞච්චති. ඔමුම තව ටික කියනවා. මම මෙතනින් නතර කරනවා, මොකද ඕන ප්‍රමාණය එතනින් ඇති හින්දා. මාරයාගේ සේනාව අපි හිතුවට බාහිර කවුරු හරි සතෙක් හරි මොකක් හරි කියලා, ඔය කාටුන් වල එහෙම නම් ඇඳලා තියෙන්නත් පුළුවන්. ටිකක් ලොකු මූණක් තියෙන, ඔළුවේ අං තියෙන, කටෙන් දත් එල්ලිච්ච, අන්න ඒ වගේ ටිකක් අමුතු විදිහේ මහ ලොකු ඇඟක් තියෙන චරිතයක් කියලා. ඉතාතකට එහෙම පින්තූරිකුත් සාධාරණයි. මොකද පළවෙනි මාර සේනාව වෙන්නේ කාම කැමැත්ත, අපිට තියෙන ආශාවල් ටික. මේ තමා මාරයාගේ සේනාව, මාරයාගේ පිරිවර, මාරයාගේ දරුවෝ ටික. දෙවෙනි එක තමා අකමැත්ත, ဒုတိය ආරති උච්චති. ඕනෑම දෙයකදී බොහෝ විට අපිට තියෙන අකමැත්තක් තියෙනවනේ. ඈ මේ වැඩසටහන ගැන කියනකොට භාවනා කරන්න එන්න කිව්වම හා කියන පිළිසද වඩා බෑ කියන පිළිස වැඩි. දැන් සීලයක් සමාදන් වෙන්න කිව්වම හා හොඳයි කියන පිළිසට වඩා නෑ ඕනේ නෑ කියන පිළිස වැඩි. ඒකේ වගේද? ဒုတိය ආරති උච්චති. තුන්වෙනි එක තමා තතිය කුප්පිපාසාතේ. ඊළඟ එක තමයි මේ බඩගිනි ගති, පිපාසේන ගති, ආංගිනේව. මේක තමයි තුන්වෙනි මාර සේනාව. සමහරක් වෙලාවල් තියෙනවා අපි කනවා ඇඟට ඕනවට නෙවෙයි, අපේ හිතට ඕනවට. ඇඟට ඕනවට දවසකට එක වෙලක් කෑවත් ඇති ඉතින්, අපිත් මේ ජීවත් වෙන්නේ දැන් අවුරුදු ගන්න. ඒ වුණාට හිතට ඕනේ හින්දා ආ මේදි ආයක කන්ටත් ඕන, අරදි ලස්සනයි ඒක නම් රහට ඇති ඔකත් කලබලන්ට. ඔන්න ඔහොම එකක් තියෙනවා. හතරවෙනි එක තමයි තණ්හාව. මේ තණ්හාව පින්නතුනේ අපි සාමාන්‍යයෙන් කතා බහ කරගෙන ওই පටිච්චසමුපාදයේ කියවෙන තණ්හාවට වඩා චුට්ටක් වෙනස් විදිහේ ලක්ෂණයක් තියෙන එකක්. භාවනාව තුළදී අපිට ඔය කියන කාරණාවන්ගෙන් ওই තණ්හාව කියන දේ අපිට ඇඟිලි ගන්න කොහොමද කියන එකයි අද මට කියලා දෙන්න ඕන කමක් තියෙනවා. විශේෂයෙන්ම භාවනා කරන්නේ නැත්තෝ භාවනාවක් කරන්න පටන් ගත්තාම හිතන එක තමයි, පහුගිය දවස්වල වෙච්ච ධර්ම සාකච්ඡාවන් වලදී වුණත් ඇහෙන්ට වුණා, ස්වාමීන් වහන්සේ මින් එහාට මොකක්ද, මින් එහාට මේක ප්‍රතිඵලය මොකක්ද, මින් මීට පස්සේ ලබා ගන්න තියෙන මොකක්ද, අන්න ඒ වගේ ප්‍රශ්න හැරෙද. එතකොට ඇත්තටම ඒ වගේ ප්‍රශ්න අහන එක වැරදි නෑ, ඒව ප්‍රකට වෙන්න ඕන. මේ තමා අපේ තණ්හාව භවනා වාසරේදී එළියට එන විදිහ. අපිට තියෙන මේකට වඩා වෙන එකකට අපි කරන ඇලීම, මේ තියෙන දෙයට වඩා වෙන දෙයක් හොඳයි කියලා අපි හිතන ස්වභාවය ප්‍රකට වෙන වෙලාව තමයි භවනාවේදී උනෝක. එතකොට මේ වගේ දෙයක් වෙන්න බලපාන විදිහේ ප්‍රධානම හේතුවක් ගැන කියනවා නම් පිනතුනේ, උදාහරණයක් ඇටියට අපි ආස්වාසයේ ප්‍රාස්වාසයේ දකින්න පටන් ගත්තොත් අපේ හිත හරියට නිකන් කිකිලියෝ එකේලා මිත්‍ර දාපු ගමන් ඕකට වාඩිලාම ඉන්න. ඔහොම එකක් තියෙනවා. ඒක හරි පුදුමාකාර බවක්. එක දෙයක් අපිට අහු වුණොත් එහෙම අපි හරි කැමති ඒකටම වෙලා ඉන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එකම කාරණාවක් තුල හිතකට ඉන්න පුළුවන් තප්පර කීපයක්. ඒත් එක්කම තමයි මේ එක දෙයක් එක්ක ඉන්න තියෙන බලවත් වූ ආශාව ඌමනාකම හින්දාම තමයි ඒ දේ ඒකාකාර වුණාම තප්පර කීපයක් ඇටදෙදී තවත් එකක් හොයන්නේ. එක විදිහක කෑමක් කන්ට වුණොත්, එක විදිහ කෙනෙක් මුණ ගැහෙන්න වුණොත්, එක විදිහ ඇඳුමක් අඳින්න වුණොත් අපිට ඔය ප්‍රශ්නේ තියෙනවනේ. මීට වඩා වෙන එකක් ඕනනේ. ඒක සාමාන්‍යයි ඇත්තටම. එතකොට ওই වගේ තියෙන තත්ත්වයක් ප්‍රකට වෙන්නේ භවනාවේදී අපි භාවනා කරන ඉරියව්වක් තුල හෝ ඒක ඉන්න භාවනා අරමුණක ඉන්නකොට ඒ අරමුණ අපිට ඒකාකාර වෙනවා. ඒ අරමුණ ඒකාකාර වෙලා අලුත් අලුත් අරමුණු හොයාගන්න යනවා. එහෙම නැතිනම්
භාවනාවේදී අපි හිතනවා ලැබෙන්න ඕන ප්‍රතිඵලය විගහට ලැබෙන්න ඕන කියලා. ඒක හරියට ප්‍රාථමික අධ්‍යාපනයේ ලබන දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළ පේපර් එකට නැත්තම් උසස් පෙළ පරීක්ෂණයකට මුහුණ දෙන්න කියලා ඔයයන්ට තේරෙනවා තියෙන එක කොච්චර ප්‍රායෝගික නැද්ද කියලා. ආන් ඒ වගේ තමයි භාවනාව තුළ. අපි භාවනාවට ආගන්තුක නම් පින්නතුනේ අපි ඉගෙන ගන්නට පටන් ගන්නට වන ඒ ආගන්තුක මට්ටමේදී කරන්න පුළුවන් කාරණාව ටික කරගෙන ඉන්න. ඒ මට්ටමේදී අපිට පුරුදු කරන්න පුළුවන් ස්වභාවයන් ටික පුරුදු කරන්න. එතකොට මේ තියෙන ඒකාකාර භාවය නම් අපිට බලපාන ප්‍රධානම කාරණේ අපිට එහෙමනම් විවිධාකාර විදිහේ අලුත් අලුත් දිශා ආනති වලට අපේ හිත හසුරුවන්න පුළුවන්. සිහිය කියන දේ ඇත්තටම කියනවා නම් අපි මේ පුරුදු කළාට හිතාමතාම සත්තුන්ට උනත් තියෙන දෙයක්. උදාහරණයක් ඇටිට කියනවා නම් බල්ලයි පූසයි නෑ දෙන්නම එක්කනේ නෑනේ. පූසයි මීයවයි ගත්තොත් එහෙම මී එක්ක දකින පූසා ඒ මීයව අල්ලන්ඩ තමන්ගේ වාරේ එනකන් බොහෝම හොඳ අවධානයකින් ඉන්න. බොහෝම හොඳට යොමු වෙච්ච යෙදිච්ච බොහොම තියුණු අවධානයකින් ඉන්නවා. ඒකත් එයාගේ සිහියක් තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එයාගේ ඒ සිහියෙන් එයා ප්‍රයෝජනේ ගන්නේ මොන දෙයකටද කියන එකයි. ඒ වගේම අපි හිතමුකෝ අපිත් එක්ක අමනාප කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් නැත්තම් අපිට සැකසහගත කෙනෙක් ඉන්නවා නම් හෝ අපි සැකෙන් හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා දිහා අපි බලනකොට ඒ කෙනාව අරමුණු කරනකොට අපි හැම වෙලාවකම වගේ සැකෙන් යුක්තව මොකක් හරි අමනාපයෙන් යුක්තව ආදී විදිහටම එයාව දිහා බලන ස්වභාවයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ තියෙන්නේ සිහියක් තමයි. හැබැයි මේ සිහියට එකතු වෙලා තියෙන්නේ මොකක්ද? සැකේ එකතු වෙලා තියෙන. මේ සිහියට එකතු වෙලා තියෙන්නේ මොකක්ද? අමනාපය එකතු වෙලා තියෙන. තේරුණානේ? මේ සිහියට ක්ලේශයක් එකතු වෙලා තියෙන. එතකොට පින්නතුනි ඒවන් වූ සිහියක් අපේ ජීවිතය තුළ මේ තාක් කාලයක් අපි පුරුදු කරලා තියෙන අවස්ථාවෙන් අවස්ථාවක්. ආන් කොහොම කිව්වොත් අපිට තරහ යන්න පුළුවන්. අපි සැකේ හිතන්න පුළුවන්. අමනාපැති වෙන්න පුළුවන්. ඒවන් වූ වෙලාවල් වලදී ඒවන් වූ අවස්ථාවන් වලදී අපි ඔය කියන ආකාරයෙන් අපේ පුරුද්ද අපේ අවධානය පවත්වලා තියෙනවා. දැන් ඉගෙන ගන්න මොකක්ද? ඒ විදිහට කෙලෙස් සහිතව පවත්වපු පුරුදු කරපු සිහිය එහෙම පුරුදු කරපු අවධානයට ඒ කෙලෙස් සහිත ස්වභාවය නැතුව ඒ ටික අයින් කරලා නිකෙලස් විදිහේ පරම පීතුරු විදිහේ සිහියක් පවත්වන්නේ කොහොමද කියලා. තේරුණා නේද? මෙන්න මේක ටයිප් ඉන්න තුනේ අපි ප්‍රතිපඨානේ නැත්තම් භාවනාව කියන දේ පුරුදු කරගෙන යනවා. ඉතින් මේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාරණාවල් එතකොට අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ පින තුනේ අපි කරන භාවනාව තුලදීමයි. අපි කරන භාවනාව තුලදීමයි. එතකොට අපි කරන භාවනාව තුල අපේ හිත යම් කිසි දෙයකට අමනාපයක් ඇති කර ගන්නවද? යම් කිසි දෙයකට ඕනාවට වඩා මනාපයක් කුචිකත්වයක් ඇති කර ගන්නවද? යම් කිසි දෙයක් දකිනකොට යම් කිසි දෙයක් නැත්නම් ආස්වාසය හා ප්‍රාස්වාසය තුල ඉන්නවනම් මේකට වඩා වෙන එකක් ඕන හොඳයි කියලා හිතන ඒ විදිහ අදහසකට අපේ හිත යනවද? ආදී වශයෙන් අපිට අපේ හිත යොමු කරවන ඒ බලපෑම අපි විශේෂයෙන් ඉගෙන ගන්නවා. මේ දේ ඉගෙන ගත්තොත් විතරයි අපිට ඒ දේ නිදහස් වෙන්න පුළුවන් කමක් හම්බෙන්නේ. ඒ දේ ඉගෙන ගත්තොත් විතරයි. ඔයත්න්ට මතක ඇති පළවෙනි දවසක මම කිව්වා තුත්තිරි කට්ටක කතාව. මේක තමයි තුත්තිරි කටුව කියලා කියන්නේ. අපේ සිහියත් එක්ක එකතු වෙච්ච අපේම නැමියාවල් තියෙනවා පින්නතුළු. අපේම ඌමනාවල් තියෙනවා. අපි අපේ ජීවිතය තුළ එක එක ඇත්තන් වාසය කරනකොට ඒ ඒ අයට අපි දාපු එක එක විදිහේ චරිත ලක්ෂණ තියෙනවා. අපිම හිතින් හදාගත්තේ ඒ ගොන්නත් එක්ක තමයි අපි බලන්නේ. මේ තමයි අපි අපේ සිහිය සාමාන්‍ය ජීවිතයේදී පුරුදු කරන විදිය. මෙහෙම කරනවනේ අපිනේ. මේක තමයි අපේ සාමාන්‍යම ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරම පවිත්‍ර වූ නිවන් සුවේ සාක්ෂාත් වෙන සිහිය ඒක නන් නෙවෙයි. ඒකින්ද අපි තාම තියෙන සංසාරේ ඉන්නේ. තාම මේ දුක් විඳින්නේ. එතකොට සතිපට්ඨානෙන් තමයි මම පුතා අපිට උගන්වන්නේ මම දැනට මේ පවත්වන සිහිය පවත්වන්නේ මොන දිශා ආනතියකින්ද, මොන ස්වභාවයෙන්ද, මොන විදිහටද කියලා තේරුම් අරගෙන
ඒ දේ තුළ තියෙන ක්ලේශය අයින් කරලා දාලා නිකෙලෙස් වූ සිහි එළියට ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න. නිකෙලෙස් වූ අවධානය එළියට ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න. මේකටයි භාවනාව හිත පිරිසිදු කරන දෙයක් කියලා කියන්නේ. භාවනාවෙන් වෙන්නේ හිත පිරිසිදු වෙන එක, නැත්නම් තමන්ගේ ආත්මය පිරිසිදු වෙන එක කියලා කියන්නේ මේකින්ද. මෙහෙම කෙරෙනකොට අපි අපිව අවබෝධ කර ගන්න පටන් ගන්නවා. කොහොමද අපි ගාව තියෙන යහපත සහ අපි ගාව තියෙන අයහපත මනවින් හඳුනා ගන්න නිසා. එතකොට පින්නතුනි භාවනාවේදී අපිට තියෙන තණ්හාව තියෙන්න පුළුවන් යම් කිසි දෙයකට අමනාප වෙන්න. භාවනාවේදී අපිට තණ්හාවක් තියෙන්න පුළුවන් මේ දේ නෙවෙයි වෙන දෙයක් හොයාගෙන යන්න ඕන කියන්ට. භාවනාවේදී අපිට තණ්හාව තියෙන්න පුළුවන් මොකක් හරි දෙයක් අහු වුණොත් එහෙම ඒකටම වෙලා ඉන්න. උදාහරණයක් ඇටියට හාමුදුරුවෝ කිව්වොත් එහෙම හොඳයි දැන් අත කොහොමද තියෙන්නේ බලන්න කියලා. ඒකේ විතරක්ම ඉන්න විතරක් හිත තියෙන්න පුළුවන් වෙන කොහොත් යන්නේ නැතුව. හැබැයි මේකේ විතරක් ඉන්න පුළුවන් තප්පර කීපයයි අපිට. තප්පර කීපය ඊට පස්සේ නිදා වෙනවා. එහෙම නිදාන්න වුණාම අපිට ඔන්න බොඳ වෙලා යනවා, නොපෙනී යනවා. ඊළඟට අපි භාවනාවේ නැහැ අතට. අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. දන්නව ආරම්භය ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. ත්‍යාං ඒකේ ඉන්න පින්තුනේ අපි අපේ භාවනාව තුලදී තමයි ඉගෙන ගන්න පටන් ගන්නේ. තමන්ට හැබෑවටම මේ කියන ක්ලේශයන් මොන ආකාරයෙන්ද තියෙන්නේ, මොන විදිහටද තියෙන්නේ, කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ත්‍යාං ඒ ටික හඳුනා ගන්න විදිහට අපිට හිත යොමා ගන්න පුළුවන් නම්, අපේ අවධානය යොති කර ගන්න පුළුවන්කම තියෙනවා නම්, එක අවස්ථාවකට එක ගානේ අපි ගාව තියෙන කෙලෙස් නිදහස් කර ගන්න පුළුවන්. ඒකින්ද තමයි පින්නතුනේ කියන්නේ භාවනාවක් කරන්නට වාඩි වෙන කෙනා නෙවෙයි හරියට සතිපට්ඨානයක් වැඩුවත් එහෙම භාවනාවෙන් නැගිටියේ. මොකද ඒ කෙනා භාවනාවට වාඩි වුණාට වඩා නිකෙලස් වෙච්ච, ඒ නිකෙලස් විදිහට අවධානය පවත්වන්න දන්න, හෝ ජීවත් වෙන්න දන්න කෙනෙක් හැටියටයි නැගිටින්නේ. එයා ගාව තියෙන අර හිතේ ඇමිනිච්ච කෙලස් ටිකක් අයින් කරලා එයා නැගිටින්නේ. හරියට භාවනාව වඩනවා නම් එයා නිදහස් වෙන නිවිච්ච කෙනෙක් හැටියටයි භාවනාවෙ නැගිටින්නේ. මේ භාවනාව ආරෙන් ඉවත් වෙලා යන්නේ. ඉතින් මෙන්න මේ කියන ස්වභාවයන් ටික ඇතිකර ගන්න ඉගෙන ගන්න එකයි පින්න තුනේ අපි සිදු කරන්නේ සතිපට්ඨානෙ පුරුදු කිරීම තුල. ඒකයි මේ කියන භාවනාව එක්තරා විදිහකට කියනවා නම් සුවිශේෂම වෙන්නේ. දැන් ඔයත්තන්ට තේරෙනවාත් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නට පටන් ගන්නකොට ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්චික්‍රියාය කියලා ශෝකයක් තියෙනවා නම්, දුකක් තියෙනවා නම් කායිකව හෝ මානසිකව ඒකෙන් නිදහස් වෙන්නට, මොකක් හරි සන්තාපයක් තියෙනවා නම්, කරදරයක් බයක් තියෙනවා නම්, කායික වද වේදනාවක් තියෙනවා නම්, මානසික වද වේදනාවක් තියෙනවා නම් ඒකෙන් නිදහස් වෙන්නට, ඉන්නවාට වඩා ගත කරනවාට වඩා ඥානවන්ත විදිහේ ජීවිතයක් ගත කරන්නටත්, අවසානයේදී අමා නිවන සාක්ෂාත් කරගන්නටත් හේතු භූත වෙන එකම එක ක්‍රමයේ මේ සතර සතිපට්ඨානය කියලා කියාපු එක කොයිතරම්නම් සාධාරණද කියලා වැටෙන දැන් තේරෙනවා. හේතු පින්නතුනේ අපි ඒ කියන නිවන විඳ ගන්න ගමනුයි මේ භාවනාව කරගෙන යන්නේ. මම ඒක ඉස්සෙල්ලාම කිව්වේ භාවනාවට වාඩි වෙන කෙනා නෙවෙයි භාවනාවෙන් නැගිටින්නේ. ඒකෙනා තමන්ව තව ටිකක් හඳුනාගත්ත, තමන්ව තමන්ගේම දුකෙන් අයින් කරලා දාගත්ත, තමන්ගේම දුකෙන් නිදහස් වෙච්ච චරිතයකුයි භාවනාවෙන් නැගිටින්නේ. ඒ භාවනා වර්ගයෙන් ඒ භාවනා අවස්ථාවෙන් නිදහස් වෙලා යන්නේ. ඒකට අපි භාවිතා කරන ක්‍රමයක් තමා, උපක්‍රමයක් තමා මේ කතා බහ කෙරෙන්නේ. එතකොට මේ කියලා දෙන ඔය කියන විදිහට කායනුපස්සනාවට ඇවිල්ලා කයේ අණුව තේරුම් අරගෙන ඊළඟට වේදනාව තේරුම් අරගෙන යන එහෙම ස්වභාවයක් ගැනයි කතා කරන්නට මේ දවි හැමදෙරෝ බොහොම රුචි වෙන්නේ. ඕක තම තමන්ට අවශ්‍ය නම් වෙන විදිහට භාවිතා කරන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයකවත් ඕක ඉතින් අර පටලවල දේශනා කරලා නැති හින්දා මං හිතනවා ඒකේ මොකක් හරි විශේෂ හේතුවක් ඇති කියලා. එහෙම එකක් තියෙනවා නම් සතර සතිපට්ඨානය කියන වෙලාවකදී තථාගතයන් වහන්සේට අඩුම තරමේ නිකන් හරි කියන්න තිබ්බා, මහණෙනි
මෙහෙමත් කරන්න පුළුවන් වේදනානුපස්සනාව පළවෙනියෙන් පටන් අරගන්නට ඊළඟට යන්න චිත්තානුපස්සනාවට නැත්නම් චිත්තානුපස්සනාව පළවෙනියෙන් පටන් ගන්නට කියලා එහෙම දේශනාවක් මට නම් හම්බ වෙලා නැහැ. ඉතින් මේකින්ද මම බලාපොරොත්තු වෙනවා පින්නතුනි කය පිළිබඳව අපි දැනගන්න ඒ අභ්‍යාසයන් වලින් ඒ පුරුදු කරන ක්‍රමයන්ගෙන් වේදනාව හඳුනා ගන්නා වූ ඒ තැනට අපිවපත් කරගන්න. ඒ තුලින් අපි හිත හඳුනා ගන්න තැනටපත් වේවි. මේ ඔක්කොමත් එක්ක අවසානයේදී අපිට පුළුවන්කමක් හම්බ වේවි කියලා මම විශ්වාස කරනවා. අපි ජීවත් වෙන ස්වභාවය නැත්නම් මේ ධර්මතාවයන් ටික කෙලෙස් වලින් තොරව හදාගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ ඇතින් බලනකොට පින්නතුනේ භාවනාව කියන මේ විෂය භාවනාව කියන මේ විශේෂ ශේස්ත්‍රය ඇතරම කියනවා නම් පෙරහන් කඩක් වගේ හැදුවට අපේ හිතේ තියෙන වැරදි ටික පෙරපෙරා අයින් කරන පෙරහන් කඩක් කියලා කියන්න පුළුවන් සතිපට්ඨාන භාවනාව. ඒ ටික පෙරණ හැටි තමයි මේ චුට්ට චුට්ට අපි කතා බහ කරන්නේ. හැබැයි ඉතින් අර මේක සාම්ප්‍රදායනුකූලව කවියක් කියනවා භාවනාවක් හැටියට තවම කකරෙන තාලෙට එකක් කියනවා වගේ එහෙම අර සන්තෝෂ දනක නැතුව ඇති. හැබැයි මේක කරලා බැලුවොත් එහෙම ඒක තුලින් ලැබෙන නිදහස ඔයත්තන්ගේ ජීවිතයට බොහෝම සහනයක් ගෙනලා දේවි. මාගේ බලාපොරොත්තුව තාංගේ කියන දිශානතියට මේ ටික අරන් යන්නටයි. මනාවපෙන පිරිසක් ඉන්න පුළුවන් ඒ අතලොස්සු පිරිසත් එක්ක මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා අද දවසේදීත් ඔයත් අපි වැඩසටහනට සම්බන්ධ වෙන්න පැමිණීම ගැන. ඉතින් මෙතකින් මම කල්පනා කරනවා අද දවසේ භාවනා උපදේශය સમાપ્ત කරන්නට කියලා. අද දවසේ අපේ මාතෘකාව උනේ භාවනාවේ තණ්හාව හේවත් වීරිය ආධික බව. ඉතින් මේ දේශනාව තුලින් අද දවසේ මේ කරපු දේශනාව තුලින් ඔයත්ගේ ජීවිතයේ භාවනාව සම්බන්ධයෙන් යම් කිසි විදිහකට දහම් දැනුමක් සැලසුණා නම් ඒ බොහෝ කාලයක් ඔයත්ගේ යහපත හිතසුව පිණිසම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාටම තිරුවන් සරණයි.